නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත් සමග පිහිටවනු ලැබූ නව ආණ්ඩුවට සහාය පාල කරමින් පැවැත්වෙන ජනරැලිය අද දහවල් පාර්ලිමේන්තු වටරවුම අසලදී ආරම්භ වීමට නියමිතයි. මෙම රැලිය නම් කර ඇත්තේ 113 ප්ලස් රටම රකින්න ජනමහිමය ලෙසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සඳහනේ සමාජික පක්ෂයක්ව මෙම රැලිය සංවිධානය කරනවා. ජනරැලියට සහභාගී වීම සඳහා ප්‍රදේශ රැසක ජනතාව අද පෙරවරුවේ සිය මහජන නියෝජිතයින් සමග පැමිණි අයුරු ඉමේ. ජනබලය දීන්න අපිට කියලා අපි අද හවස්සනට ඔප්පු කළ පෙන්නනෝ. ගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ ජනබලය පෙන්නවා. ඒ වගේ සිය ගුණයක් වැඩිපුර සෙනඟක් අපි කොළඹට ගිහිල්ලා මේ ආණ්ඩුවට ආශිර්වාද කරනෝ. හෙටද අනිද්දාද ඡන්දයක් දෙන්නේ. අපි ඒ ඡන්දෙට ගිහිල්ලා බහුතරේ විතරක් නෙවෙයි 3-2 අරගෙන පෙන්නන්න අපි ලෑස්ති. අද සවස 12 වෙනකොට මුළු කොළඹම දසලක්ෂ සංඛ්‍යාත ජනකායකින් පිරියනවා. ජනතා සහයෝගය තියෙන්නේ කාටද යන අදහසෙ පෙන්නුම් කරන්න පුළුවන්. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා, ජනතාවෙන් ඈත් වෙච්ච කොන් වෙච්ච හිටපු පාලකෙයින්ට තමගේ නඩයත් අරගෙන වහම පල්ලම් බැහැලා පරාජය පිළිගන්න සූදානම් වෙන්න කියලා. පාර්ලිමේන්තු වටරවුම අසල රැලිය පැවැත්වීම හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි. ඒ අනුව කඩුවෙල, අතුරුගිරිය, මාලබේ සිට බතරමුල්ල හරහා කොළඹ දෙසට ගමන් කරන වාහන කොස්වත්ත හන්දියෙන් හෝ බතරමුල්ල හන්දියෙන් වමට ගමන් කර පාලම් තුන හන්දිය, කියන්හැම් වටරවුම, ජපන් මිත්‍රත්ව පාර, කිඹුලාවල හන්දිය, පිටකොට්ටේ හන්දිය, පාගොඩ පාර ඔස්සේ නාවල හන්දිය හෝ නාරහින්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකි. එසේම කොළඹ සිට මාලබේ, කඩුවෙල, අතුරුගිරිය දෙසට ගමන් කරන වාහන ආයුර්වේද වටරවුමෙන් ඉදිරියට ගමන් කර බුද්ගමුව පාර, අඹගහ හන්දිය, කළුපළුවාව පාර, හීනටි කුඹුර පාරෙන් කොස්වත්ත හන්දියට ගමන් කර අතුරුගිරිය දෙසට ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කළා. ඉතින් මේ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂිකයින් වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයින්ද සහභාගී වීමට නියමිත බවට තමයි අපට දැනට තොරතුරු වාර්තා වන්නේ. මීට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අද පස්වරුවේ මෙම මහජන උද්ඝෝෂණය සඳහා සහභාගී වීමට නියමිත බවට අපට වාර්තා වෙනවා. ඉතින් මේ වන විටත් මේ පාර්ලිමේන්තු වටරවුම ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉතින් අපි සූදානම් අද දරන 24/7 අපගේ පැය 24 ප්‍රවෘත්ති නාලිකාව වගේම අද දරන රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් තුළින් මේ පිළිබඳ සවිස්තර තොරතුරු ඔබ වෙත වාර්තා කරන්නට මා දැනට සමුගන්නවා. මම නදුන් අබේරත්න අද දරන වෙනුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ සිටි.